හොඳයි අපි ආදරණීය බ්‍රහස්පතින්දා නුගසෙවනේ පළමුනි පැයත් එක්ක ඔබ වේගතු කරනයි සූදානම් වෙන්නේ. දැන් මම කලින් මතක් කරා වගේ 20යි 21 නා වසරේට අපි පාතබ්බේ අභියෝග ගොඩක් එක්ක. ගිය වසරේ අපිට ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා. ඉතින් මේ වර්ෂය තුලත් අපිට COVID-19 කියන වසංගතයත් එක්ක කොයි දේ ගැන කතා කරත් මූලිකවම කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ COVID-19 කියන වසංගත තත්ත්වය පිළිබඳ. මොකද අපේ ජීවිතේ හැම දෙයකටම වඩා පළවෙනි තැන අපි දෙන්නේ හැමදාමත් අපේ සෞඛ්‍ය වෙනුවෙන්. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාව වගේ රටක ජීවත් වෙන අපි හැමදාමත් අපේ සෞඛ්‍ය පිළිබඳ වෙනත් කාරණාවලට වඩා වැඩි තැනක් ලබා දුන්නා. ඉතින් මේ කාලය තුල අපි අපේ සෞඛ්‍ය පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙනවා. හැබැයි ටිකක් හිතලා බලනකොට හිතෙනවා ටික ටික අපිට කාලයත් එක්ක යනකොට අලුත් දේවල් පිළිබඳ වැඩිපුර අවධානය යොමු කරනකොට අපේ මේ ආරක්ෂාව සෞඛ්‍ය කියන දේ පිළිබඳව දැන් අපිට අමතක වේගෙන යනවද කියලා සමාජය දිහා අපිට හැරිලා බලනකොට එහෙම සිතුවිලි ඇති නොවනවා නොවේ. හැබැයි අපි සෝදානම් අද පළවෙනි පැයේදී කතා කරන්න COVID-19 වසංගතයත් එක්ක බෝ නොවන රෝගවලට තියෙන අවධානම පිළිබඳව. ඉතින් මේ නව වසරේ ඒ වගේ හොඳ දෙයක් කතා කරලා ආරම්භයක් ගන්න හොඳයි නේද අපට? අනිවාර්යෙන් හොඳයි. මේ කතා කරද්දී මම අහගෙන හිටියා මේ මේ පසුගිය වසරේ බොහෝ අභියෝග මැද්දේ අපි 2021 වසරට ආවා මේ ආදි වශයෙන්. එහෙම කතා කරද්දී මට හිතන දේ මොකක්ද දන්නවද? මම මතක් වුණා මාටින් වික්‍රමසිංහ කියන කතාවක් මේ වෙනස් වෙනට අකමැති අය ලෝකේ විය කියලා යනවායි කියලා. ඉතින් මම හිතන්නේ 2020 වර්ෂය කියලා කියන්නේ මිනිසුන්ට වෙනස් වෙන්න බලපෑම් කරපු සහ වෙනස් වෙන්න කියලා බොහොම තර්ජනාත්මකව අභියෝග කරපු වසරක්. ඉතින් වෙනස් වෙන්න කැමැති අය ඔබ ඔය කියපු පැත්තට වඩා වෙනස් ප්‍රතිඵල ලබා ගත්තේ. වසර අවසන්වේදී වැඩිම ආදායම් ලැබුවා සමහර අය. අලුත් සමාගම් පටන් ගත්තා, අලුත් ව්‍යාපාර පටන් ගත්තා. මේ වගේ වෙනස් වෙන්න කැමැති අය. වෙනස් වෙන්න අකමැති සහ පසුගාමී වෙච්ච අය තමයි බොහොම ප්‍රබල අභියෝගයේ බලපෑම. ඉතින් ඒ නිසා ඒ 2020 දී වෙනස් වෙන්න බලපෑම් කරපු වෙනස අපි 2021 දී ඇති කරගත්තොත් එහෙම කොවිඩ් තිබ්බත් නැතත් අපිට ජයග්‍රහී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔව් වෙනස් වෙන්න හිතේ කැමැත්තක් ධෛර්යයක් තියෙන කෙනා මොන බාධක තිබ්බත් ඒ තුලින් කොහොම හරි ජීවිතේ ජය ගන්නවා. ඉතින් අපි අද දවසේ මේ COVID-19 වසංගතය සහ බෝ වන රෝග පිළිබඳව කතා කරන බොහොම ගෞරවයෙන් වෛද්‍යවරු දෙපළක් අපේ මැදිරියට කැඳව ගත්තා. මුලින්ම ඉන්නවා අපිත් එක්ක ශ්‍රී ලංකා ජාතික රෝහලේ දියවැඩිය අවස හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමන තිලක වෛද්‍යතුමා නායබුවන් ඔබතුමාට. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ බෝ නොවන රෝග ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාර පේලි වෛද්‍යතුමිය. අයබෝත් සුබෝදෑසනක්. ඉතින් අපි කතා කරමු දැන් වර්තමාන කාලය වෙනකොට මේ වෙනකොට ඇත්තටම වෛද්‍යතුමනි මරණ 219කට ආසන්න සංඛ්‍යාවක් සිද්ධ වෙලා තිනවා. මේ අතරින් අපි හැමදාම කියනවා බෝ නොවන රෝගවලට තමයි වැඩි අවධානමක් තියෙන්නේ සහ අපේ වැඩිහිටි උදවිය අපි පරිස්සම් කරගන්න ඕනේ. අපි ඒකත් එක්ක මතක් කරමු පහුගිය වසරට සාපේක්ෂව මේ වසර තුල අපිට මොන වගේ අවධානමකට යන්න සිද්ධ වෙයිද මේ බෝ වන රෝග තත්ත්වයන් එක්ක? ඔව්. දැන් ජයනී ඔව් දැන් ඇත්තටම අපි ලංකාවේ තත්ත්වය ගත්තොත් කොහොමත් අපේ රටේ වාර්ෂිකව වෙන මරණ ගත්තොත් 1,40,000ක් විතර මරණ අතරින් 83%ක්ම බෝ නොවන රෝග නිසා වෙන්නේ. ඒක තමයි අපි මුලින්ම මතකයට ගන්න ඕනේ. ඉතින් අපි බෝ නොවන රෝග කියලා හඳුන්වන්නේ දියවැඩියාව, හෘද රෝග, අංශභාගය, දීර්ඝකාලීන වකුගඩු රෝග, පිළිකා සහ දීර්ඝකාලීන ශ්වසන රෝග. ඉතින් අර රටාවම තමයි මේ COVID-19 රෝගීන් අතරත් අපිට දකින්න ලැබෙන්නේ. එතකොට අපි මේ මරණ 219 අපි සංඛ්‍යාලේඛන බැලුවාම එක දෙයක් පැහැදිලිව පේනවා. ඒ අය අතරිනුත් මම හිතන්නේ 4/3කට වඩා 70ක් හෝ 75ක් අතර ප්‍රමාණයකට මේ නිදන්ගත බෝ නොවන රෝග තිබිලා තියෙනවා. ඉතින් එක දෙයක් අපිට හරියටම හොයාගන්න බෑ. අර නිවෙස් වලත් සමහර අය මිය ගියා. ඉතින් මේ 219 දෙනාගෙන් සමහරුන්ගේ අපිට හරියටම නෑ. නමුත් අපේ සාමාන්‍ය ඒ මරණ බහුතරයක්ම අර මං ඉස්සෙල්ලා කියපු නිදන්ගත බෝ නොවන රෝග හා ඉතිහාසයක් තියෙන අය. ඉතින් ඒ නිසා ඔයා ඇහුවා වගේ අලුත් වසර ආරම්භයේදී මං හිතන්නේ ඒ කරුණ මුල් කරගෙන ඔයා හොඳ කාරණාවක් කිව්වා. ඒ කියන්නේ වැඩිහිටි අය ගැන. ඇත්තටම COVID-19 රෝගයට මුහුණ දීමේදී අවදානම වැඩි කාණ්ඩ දෙකක් හඳුනාගෙන තියෙනවා. එකක් වයස අවුරුදු 60ට වැඩි අය, දෙවෙනි කාණ්ඩය තමයි නිදන්ගත බෝ නොවන රෝග වලින් පෙළෙන අය. ඉතින් ඒ නිසා අපි මේ අලුත් අවුරුද්දේ COVID-19 රෝගයෙන් යම් අවදානමක් තියෙනවා නම් ඒකෙන් අවදානම අඩු කරගන්න, රෝගය වැළඳීම සහ ඒන් මරණයටපත් වීම අඩු කරගන්න නම් අපි ඇත්තටම බෝ නොවන රෝග ගැන ඉතා විශාල අවධානයක් යොමු කරන්න ඕනේ. හොඳයි. දැන් COVID-19 කියන එක ලෝකෙම කතා බහ කරන්න පටන් ගත්තා. හැබැයි අනවශ්‍ය නැත්නම් ඕනටත් වඩා පරිස්සම මේ මාතෘකාව කතා කරන්න. හැබැයි ඕනටත් වඩා අවධානයක් ලබා දුන්නා ඒ කෙරේ කියලා හිතනවා. මොකද ලෝකේ බරපතලම ප්‍රශ්න වලට අවධානය යොමු නොකරපු තරමට අවධානයක් යොමු කර අපි කොවිඩ් වලට. නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම වසරකට කුසගින්න නිසා මිලියන 9ක් ජනතාව මේ යනවා. හැබැයි කුසගින්න ඉවත් කරන ලෝකේ මේ තරම් එෆර්ට් එකක් නැත්නම් මේ තරම් උත්සාහයක් කවදාවත් දාලා නැහැ. එහෙම දැම්මම මේනට කුසගින්න ලෝකයෙන් මුලින් උපුටා දාන්න පුළුවන්. ඉතින් මිලියන 9ක් විතර හැම වර්ෂයකම කුසගින්න මේ යද්දී මම ඒක වෙනම සංඛ්‍යාලයකක් විදිහට කියන්නේ අපි ගොඩාක් අවධානය යොමු කරා කොවිඩ් තත්ත්වෙන්. ඒකත් එක්ක වෙලා තියෙන්නේ අර බෝ නොවන රෝග වලින් මියන සංඛ්‍යාව සහ ඒවා බලාගෙන තියෙන අවස්ථාවන් කරේ සෑහෙන අවධානය අඩු වෙලා තියෙනවා කියලා. මේ තරාදිය සමමුන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒකත් ඉතා හොඳ ප්‍රශ්නයක් මං හිතන්නේ අපිටත් වයිතුමනේ ඊට කලින් පුංචි අවස්ථාවක් දෙන්න අපි ඔව් නැවත මම හිතන්නේ ඔව් ඒ ගැනත් අවධානය අපෙන් පොඩ්ඩක් ගිලිහි ගිහිල්ලා තියෙනවා මට හිතන විදියට. නමුත් මෙතන තියෙන වෙනස තමයි දැන් ඔබ දැනගන්න ඕනේ දියවැඩියාව නිසා සාමාන්‍යයෙන් ලෝකෙම දත්ත බැලුවොත් මිලියන 4ක් විතර මිය යනවා දියවැඩියාව සහ ඒ රෝගය ආශ්‍රිත සංකූලතා නිසා. ඩොක්ටර් වින්ද්‍යා කිව්ව විදිහට බෝ නොවන රෝග ඔක්කොම ගත්තොත් ඊට විශාල ප්‍රමාණයක් ලෝකෙ මිලියන ගාණක්. නමුත් මේක අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ සයිලන්ට් කිලර්. බොහොම හිමීට පොඩ්ඩ වෙන මරණ නිසා ඒක එච්චර දැනෙන්නේ නැහැ. නමුත් මේ කොවිඩ් වසංගතය වෙලා තියෙන්නේ එකපාරට විශාල ප්‍රදේශවල විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය සේවයට දරාගන්න බැරි ප්‍රමාණවලින් රෝගීන් ඇවිල්ලා මිය යන ප්‍රවණතාවයක්. අන්න ඒ දෙකේ ඒ අර මිය යන වේගය පිළිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් බෝන වන රෝග වලින් වසරකට මිලියන 41ක් මිය යනවා. 41ක්. ඔව්. මේ 4ක් විතර දියවැඩියාව වෙනවා. හරි. ඉතින් එහෙම බැලුවහම සංඛ්‍යා වශයෙන් ඉතා අධිකයි. නමුත් මේක අර අපේ සියලු දෙනාටම අර දැනෙන සෞඛ්‍යාංශවලට පවා දැනෙන ප්‍රමාණය වැඩි. මොකද අරක අවුරුද්ද පුරාම ඉතාම හිමීට දරාගන්න පුළුවන් විදියට මේක සියලු දෙනා එකවර පැමිණෙනවා. එතකොට අර අපිට ඒ සෞඛ්‍යාංශත් අසරණ වෙන තත්වයකට පත් වුණා. ඉතින් මේක අපි කියන්නේ වසංගත දෙකක ගැටීමක්. එකක් හිමීට මරණය ඇති කරන බෝ නොවන රෝග කාලයක් තිස්සේ යන්නේක ඒ අතරට ඉතා කෙටි කාලයෙන් ෂණික මරණය ඇති කරන මේ කොවිඩ්-19 මේ දෙකේ ගැටීමක් තමයි කට හිර වෙලා තමයි අපි හැමෝම පහුගිය වසර ගත කරේ. අපි හිතනවා මේ වසරේ සුබදායි ලෙස අපිට මේන් එළියට එන්න පුළුවන් වෙයි කියලා. ඒකේ ප්‍රායෝගික ප්‍රශ්නය තමයි සමහර අයට දැන් සායනවලට එන්න අවස්ථාවක් නැති වුණ නිසා ගෙදරින්ලා කතා කරලා බෙහෙත් ගන්න ගොඩාක් පහසුකම් සපයලා තිබුණා. හැබැයි චකිතය සහ බය නිසා බොහෝ දෙනෙක් ඒක නොසලකා හැරලා මග ඇරලා අවසාන අවුරුද්දේ අන්තිම හරියටදී තමයි තේරුනේ දියවැඩියා වැඩි වෙලා සමහර යට ගෙපිලිකා තත්ත්වයන් ආයේ අවදි වෙලා ඊට පස්සේ හෘදයාබාධය ඉස්මතු වෙලා මේ වගේ තත්ත්වයන් කියලා. ඉතින් ඒ නිසා දැන් මොකද්ද කරන්න ඕනේ වගේ අය? මං හිතන්නේ දැන් අපිත් මේට පෙර සාකච්ඡා කර හිටියේ දැන් අපේ සායනවල රෝගීන් 20-30000ක් මේ බෙහෙත් ගන්න එනවා වෙන දවස්වල. දැන් මාස කීපයකට වුන් අපිව දැකලා නැහැ. අපි දුරකථන මාර්ගයෙන් කතා කරනවා මේ තැපැල් මාර්ගයෙන් බෙහෙත් ටික අරිනවා. නමුත් ඔවුන්ගේ රුධිර පීඩනය සීනි රුධිරයේ ග්ලූකෝස් මට්ටම වකුගඩුවල තත්ත්වය මේවා දැන් කෙරෙන්න ඕනේ. යම් ක්‍රමවේදයක් අනුව මම හිතන්නේ නව වසරේ අර සායනයකට එන සියලුම දෙනා එකවර ගන්න නැතුව යම් ක්‍රමවේදයකට යම් ප්‍රතිශතයක් හරි මාසකට වරක් අපිට පරීක්ෂා කර බලන ක්‍රමයකට යන්න වෙයි කියලා තමයි මට හිතන්නේ. නමුත් ඉතින් අපේ සෞඛ්‍ය බලධාරීන් සහ බෝවන රෝග පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් අනුව අපි ඒ ක්‍රමවේදයක් සකසා ගන්න වෙනවා. දැන් මේකට ප්‍රධානතම හේතුව සමහර විට මේ කොළඹ ජීවත් වන නාගරික තත්ත්වයත් එක්ක ගොඩාක් දෙනෙක් මේ ගැවසීමට තියෙන බියකම නිසා වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමු වෙන්න තියෙන මැලිකමක් තියෙන නිසා විශේෂම බියක් තියෙනවා. දැන් ඇත්තටම වෛද්‍යතුමිය අර කලිනුත් සඳහන් කරා අපි කතා කරගෙන ඉන්නකොට දැන් කිසිම කෙනෙකුට රෝහලකට එන්න එපා කියලා නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා තමට දියවැඩියා තත්ත්වයක් හෝ මේ තත්ත්වයන් පරීක්ෂා කරගන්න තවමත් අවස්ථාවක් උදා කරලා දීලා තියෙනව නේද වෛද්‍යතුමිය? ඔව් දැන් අපි ඇත්තටම අර අපි මේ සංචරණ සීමා තදින්ම තිබුණු ලොක්ඩවුන් කරපු කාලේ නම් පොඩ්ඩක් කොවිඩ් පැතිරීමේ අවදානම ගැන හිතලා අර ඩොක්ටර් මනිල්ක කිව්වා වගේ සායනවල යම් සීමාවක් පැමුණුවා. නමුත් එහෙම සායන වැහුවා කියලා කිසි කෙනෙකුට බෙහෙත් දෙන එකේ අඩුවක් වුණේ නැහැ. මොකද සායනේ ලියාපදිංචි වෙච්ච රෝගියෙක් නම් අර තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එකට බෙහෙත් තැපැල් කරා. එකම එතන වෙච්ච අඩුපාඩුව තමයි ඉතින් යම් බෙහෙත් පැකට් ආපහු රිටර්න් වෙනවා. මොකද අර හරි ඇඩ්‍රස් එක දීලා නැති ප්‍රශ්නේ එතන තිබුණා. ඇත්තටම කොළඹ නගර සීමාවේ ප්‍රජා පොලිස් කොට්ටාෂත් එක්ක එකතු වෙලා IAIගේ ඇඩ්‍රස් හොයලා අපි දෙන්න බැලුවා. ඒත් බැරි වෙනකොට ඇත්තටම මේ මහනගර කොළඹ මහනගර සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා ජාතික රෝහල, කළුබෝවිල රෝහල සහ ළමා රෝහලේ වෛද්‍යවරුත් එක්ක එකතු වෙලා අපි මේ ඇත්තටම මොබයිල් ක්ලිනික් කරා. ඒ කියන්නේ ඔය ක්‍රම තුනම භාවිතා කරා. නමුත් දැන් අර ඩොක්ටර් මනිල්ක කිව්වා වගේ සමහරලාට මේ රුධිරයේ සීනි මට්ටම හෝ ප්‍රෙෂර් එක මාසිකව බලන්න ඕනේ රෝගීනුත් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉන්සියුලින් ගන්න ලෙඩ්ඩු ඉන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔය අහපු ප්‍රශ්නේ ජයනි ඉන්සියුලින් ගන්න ලෙඩ්ඩු ඉන්නවා නම් ජාතික රෝහලේ ඒ අය දන්නවා. වහම මේ කවුන්ටර් එකකින් ඉන්සියුලින් ටික නිකුත් කරා. අනිත් රෝහල් වලත් එහෙමයි. එහෙමත් ආවේ නැති අයට නැවත වතාවක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඉන්සියුලින් ටිකත් ගෙදරට දුන්නා. ඉතින් ඒ කියන්නේ අර සායනය වැහුවා කියලා එහෙම අඩුවක් තිබුණේ නැහැ. නමුත් ඕකේ එක දෙයක් කියන්න ඕනේ. අපි අර කියනවා 3 delays කියලා. ඒ කියන්නේ කෙනෙක් ඔන්න තමන්ට රෝග ලක්ෂණ තිබිලත් එයා ඒක එච්චර ගණන් ගන්න නැතුව ප්‍රතිකාර හොයන්නේ. එහෙම නැත්තම් යන්න ඕනකම තිබ්බත් ලොක්ඩවුන් හරි ප්‍රවාහන පහසුකම් ප්‍රශ්නයන් නිසා රෝහලට යන්න බැරි වෙනවා. තුන්වෙනි එක ගියත් යම් අපහසුතාවයක් වෙනවා, යම් ප්‍රමාදයක් වෙනවා. ඉතින් අර අනියත බිය කියන එක එන්නේ ඔතෙන්දී. රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා හැම දෙයක්ම පැය 24 පුරා විවෘතව තිබුණා. නමුත් අර අපි අවාසනාවකට මේ කොවිඩ් නිසා ඇතිවෙච්ච ඒ අර ස්ටිග්මා කියලා කියන්නේ අනවශ්‍ය ඒ ස්ටිග්මා එක නිසා මිනිස්සු එන්න බය වුණා. ඉතින් අපි ගොඩාක් දැක්ක බෝනවන රෝගීන් ගෙවල්වල මිය යනවා නැතුව කිසි කෙනෙකුට මේ ඒ කියන්නේ සුවසැරිය හරහා ඒගොල්ලන්ට එන්න පුළුවන්. අපි හිතමු ස්වයන් නිරෝධායනයට නිවාසය ලක් කරා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා පහසුකම් දුන්න. නමුත් හරි අවාසනාවන්ත විදියට අර අනියත බිය නිසා යම් ප්‍රතිකාර සොයායමේ අඩුවක් තිබුණා. ඉතින් ඩොක්ටර් මනිල්ක වැඩිදුර මං හිතන්නේ විස්තර කරයි. අර රෝගයට එතුමා කිව්වා සීනි මට්ටම, ප්‍රෙෂර් මට්ටම පාලනය කර තියා ගැනීමයි වැදගත්. අපි ලෙඩා කියලා අපිට ලෙඩේ තියෙනවා කියලා දන්නවා. නමුත් දැන් ප්‍රෙෂර් ගත්තොත් ඇඟට අමාරුවක් නැහැනේ. ගොඩාක් වැඩි වෙනකම් නේද? ඉතින් ඒ නිසා අර සයිලන්ට් කිලර් කියලා අපි කියන්නේ අපිට රෝගේ අමාරුව දැනෙන්නේ නැති නිසා අපි ඒක එච්චර ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් තමයි වුනේ. ඕන වෙලාවක මහජනතාවට පුළුවන් රෝහලක් කරා හදිසි අවස්ථාවකදී යන්න. නමුත් අර ඒගොල්ලෝ යෑමේ යම් අඩුවක් තියෙනවා කියන එකත් අපිට දක්නට ලැබුණා. එතුමි නතර කරපු තැනින් අපි ගත්තොත් එහෙම කිව්වේ නිවස තුළ යම් යම් රෝගී තත්ත්වයන් පාලනය කරගන්න තියෙන හැකියාව. මම හිතන්නේ අර සමහර අය බෙහෙත් වලටම බෙහෙත් මත්තමයි අපේන බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒක වළක්වා ගන්න පාලනය කරගන්න දරන උත්සාහය ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා ඒ පැත්ත ගැන මම හිතන්නේ වඩාත් හොඳයි මේ වෙලාවේදී තහවුරු කරන්න පුළුවන්. ඔව් මම හිතන්නේ ඒක මේ දවස්වල ඉතා වැදගත්. අපි දැක්කා මේ ලොක්ඩවුන් ඒරියාස් වලින් ඒක ඉවර වුණාට පස්සේ එන රෝගීන් අතර කාණ්ඩ දෙකක් හිටියා. දැන් දියවැඩියාව සහ බෝනෝන රෝගවල දෙපැත්තක් තියෙනවා. ඔබ කිව්වා වගේ ඖෂධ මගින් පාලනය කිරීම. නමුත් දියවැඩියාවේ විශේෂයෙන්ම පළවන පියවර හැටියට අපි ගන්නේ නිවැරදි ආහාර රටාව. දෙවන පියවර ව්‍යායාම කිරීම. ඒ දෙක කරලා පාලනය කරන්න බැරි නම් තමයි තුන්වෙනුව ඖෂධ, හතර වෙනුව ඉන්සියුලින්. ඉතින් ඔන්න ඔය පියවරවල් දෙකේ මුල් පියවරවල් දෙක හුඟක් දෙනා අමතක කරලා ඉන්නේ. ඉතින් අපි දැක්කා කාණ්ඩ දෙකක් මේ රෝග වළක්වා ගන්න උද්‍යෝගයක් තිබිච්ච කට්ටියට වැඩි වෙලාවක් හම්බුණා. ඔවුන් හොඳට ව්‍යායාම කළා, හොඳ ආහාර පුරුදු වලට යොමු කළා. අර තමන්ගේ තිබිච්ච රෝග තත්ත්වය හොඳට පාලනය කරගන්න එන කොටසකුත් හිටියා. ඒ කාර්යබහුල ජීවිත ගත කරපු කට්ටියට වෙලාව හම්බුණා. තව කොටසක් හිටියා ඔවුන්ට වෙලාව තිබුණත් නරක පැත්තට යොමු වෙලා ගෙදර හැමෝම එකතු වෙලා හිටිය හින්දා මේ නොයෙකුත් මේ අවුරුදු කාලෙට වගේ හදන කැවිලි එහෙම හදාගෙන රස ආහාර හදාගෙන හොඳට විනෝදයෙන් ගත කරපු කොටසකුත් හිටියා. ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම ප්‍රෙෂර් එක එහෙම වැඩි වෙලා. ඉතින් මේ කාණ්ඩ දෙකම හිටියා. විශේෂයෙන්ම වයස අඩු කට්ටියත් කාර්යබහුල ජීවිත ගත කරපු කට්ටිය සමහරු යමු වුණා දවස් 30ෙම කම්පියුටර් එකක් ඉස්සරහා හෝ ෆෝන් එකට වෙලා ව්‍යායාම අඩු කරන මේ තත්වයන්, ඒ කියන්නේ මේ හොබීස් කියන්නේ වලට යමු වුණා. වෙන කරන්න දෙයක් නැති වෙච්ච හින්දා ඉතින් මේ දෙකම තිබුණා. ඉතින් අපි කියන්නේ පුළුවන් තරම් අර හොඳ පැත්තට යොමු වෙන්න කියලා. මේකත් අර ඔයා කිව්වා වගේ අපි කියන්නේ ජයග්‍රහණය සඳහා මේ තත්ත්වයත් යොදා ගන්න කියලා. ඒ ලැබිච්ච කාලය. පාසල් දරුවන්ගේ පැත්තේ තත්ත්වය කොයි වගේද? ඔබ දෙන්නා කැමති කෙනෙකුට කතා කරන්න පුළුවන්. මොකද පාසල් දරුවෝ අන්තිමට සෙල්ලම් කරේ පෙබරවාරි මාසෙදී. එතකල් මේ දරුවෝ ඊට පස්සේ තාම සෙල්ලම් කළා නැහැ දරුවෝ. ඉතින් දරුවන්ට කිව්වා ගෙදර එළියට ගිහලා ඇවිදින්න හරි ජොගින් කරන්න හරි කියලා. මම හිතන්නේ ඒක දරුවන්ට අවශ්‍ය සෙල්ලම් කරන්න. ඒ නිසා සංඛ්‍යාලයකන පැත්තෙන් සහ වාර්තාමය පැත්තෙන් දරුවන්ගේ තත්ත්වය කොයි වගේද මේ වෙලාවට? මම නම් හිතන්නේ අපි අපේ දරුවෝ තමයි වැඩිපුරම මේකෙන් අවධානමට ලක් වුණේ. ඉතින් ඇත්තටම අපේ නිකන් සාමාන්‍ය සංඛ්‍යාලයකන ගත්තොත් අපි කියනවා ළමයි අතර ස්ථූලතාවය අපි හිතනට වඩා ගොඩාක් වැඩි. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ඉතා බහුලයි ඒක. මේ මනිල්ක වෛද්‍යතුමා කිව්වා වගේ ඔය ආයහපත් ආහාර පුරුදු සහ ව්‍යායාම නැතිකම නිසා. ඉතින් ඇත්තටම මේ පාසල වහලා තිබිච්ච නිසා මේගොල්ලෝ සමහරට රූපවාහිනිය වැඩිපුර නරඹනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පහසුකම් තියන අය කම්පියුටර්, ටැබ්ලට්, සමහරු මොබයිල් ෆෝන් එක පවා අම්මලා දෙනවා. ඒක ඇත්තටම දෙන්න වෙනවනේ. දැන් ඉස්කෝලේ ඔන්ලයින් ගන්නන පැතිවල ඉතින් ඒගොල්ලන්ට ඒ වගේ උපකරණයක් දෙන්න වෙනවා. ඉතින් මම පොඩ්ඩක් මේ ව්‍යායාම ගැන කතා කරන්න කැමතියි. අපි සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන රෙකමෙන්ඩේෂන්ස් තමයි ළමා සහ නව යෞවන අය දවසට විනාඩි 60ක්වත් අවම වශයෙන් ක්‍රියාශීලී වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ පැයක්. ඉතින් ඒක අපි ඇත්තටම ඉස්කෝලේ ඇරලා තිබ්බනම් ඉන්ටර්වල් එකේ හරි සමහරු වේලාසන යන්නත් කැමති සෙල්ලම් කරන්න පුළුවන් නිසා. සමහරු ආෆ්ටර් ස්කූල් හරි මොනවා හරි ස්පෝර්ට්ස් කරනවා. ඉතින් ඒ ඔක්කොම ආමන්ත නැති වුණානේ. ඉතින් එහෙම කියලා හැබැයි අලුත්ම නිර්දේශවලට අනුව ඒක අපි ප්ලෑන් කරලා කරන ව්‍යායාමයක් විය යුතු නෑ. ඒගොල්ලෝ කියන්නේ every move counts කියලා. අපි හිතමු ළමේ ගේ ඇතුළේ පඩි පෙලක් එහා මෙහා ගියත්, ගේ ඇතුළේ බෝලයකට පයින් ගැහුවත්, බයිසිකලයක් අරන් පැද්දත් පොඩි ඉඩක හරි යම් ක්‍රියාශීලී වීමක් තියෙනවා නම් ඒකත් ශාරීරික මේ ක්‍රියාශීලී බව කියලා කියන්නේ. මොකද ඒකයි ව්‍යායාමයි කියන්නේ දෙකක්. ඉතින් එතකොට අර අයහපත් ආහාර රටා ගැනත් කතා කරා. ඉතින් එහෙම කණ්ඩ වෙනවා නේද? ඉතින් අම්මලා තාත්තලා දෙන දේනේ කන්නේ. ඉතින් එතකොට නමුත් ළමයාව ක්‍රියාකාරකම් වලට යොමු කරනවා නම්, සෙල්ලම් කරනවා නම් ඇත්තටම අම්මලා තාත්තලාත් ගෙදර ඉන්න නිසා බැඩ්මින්ටන් ගහන්න පුළුවන් නේද? ඔන්චිලි පදින්න පුළුවන්. ලොකු ඉඩක් අවශ්‍යම නැහැනේ. බයිසිකලයක් තියෙනවා නම් බයිසිකල් පදින්න, බෝලයකට පයින් ගහ දිව්වත් ඒක අර දෙක බැලන්ස් වෙනවානේ. ඉතින් මානසික තත්ත්වය ගැනත් අපි හිතන්න ඕනේ. අපේ දරුවෝ වුණත් ගෙදරටම කොටු වෙලා අපි මේ ලෙඩේට තියෙන බය නිසා මේ අමන්ත එළියට ගෙනියන්නත් පොඩ්ඩක් බයයි නේද? ඉතින් අපි ඇත්තටම මං හිතන්නේ ශාරීරිකව මේ ස්ථූලතාවයට අමතරව මේ වෙලාවේ ළමයින්ගේ මානසික සෞඛ්‍ය ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් අර මං කිව්වා වගේ පුළුවන් හැම අවස්ථාවකදම ගේ ඇතුලේ හෝ කමක් නැහැ ළමයිව යම් ක්‍රියාකාරකමකට යොමු කරන්න. ඒකට පිට්ටනියක් අවශ්‍යම නැහැ. ඔක පොඩි මනෝවිද්‍යාත්මක පැත්තකට අපි යන්න පුළුවන් නම් ජයනි ඊළඟ මාතෘකාවට යන්න කලින් දැන් දරුවන්ට වඩාත්ම වැදගත් වන දේ කියා මනෝවෛද්‍යවරුන් තහවුරු කරන්නේ කණ්ඩායම් ක්‍රීඩානේ. මොකද දරුවන්ගේ බෙදා ගැනීම, ජය පරාජය දෙකම බාර ගැනීම, පරාජය ඔස්සේ තව ජයග්‍රහණයකට යාම, මේ වගේ දේවල්. ඉතින් දැන් කණ්ඩායම් ක්‍රීඩා වෙන්නේ නැහැනේ. මේ තත්ත්වයට මොකක් හරි අපිට විකල්පයක් දෙන්න පුළුවන් දරුවන්ගේ මේ බෙදා ගැනීම හැකියාව? මොකද දරුවෝ ගෙදර ඉන්නේ තව ආත්මාර්ථකාමී වෙනවා. දැන් නව තාක්ෂණය හොඳ විදියට යොදා ගන්න ඕනේ. දැන් මම දැකලා තියෙනවා ඔයා කිව්වට කණ්ඩායම් ක්‍රීඩා නෑ කියලා. දැන් නවතම තාක්ෂණය අනුව ඒගොල්ලෝ අර කම්පියුටර් එකේ ගේම්ස් ගහන්නේ. ලෝකේ ඉන්න යාළුවෝ ඔක්කොමත් එක්ක රටේ ඉන්න යාළුවෝ මම 10-12 දෙනා. තවත් කාරණාවක් තියෙනවා. දැන් සමහර වෙලාවට දැන් මාස ගාණක් දරුවෝ නිවසවල හිටපු නිසා දැන් දෙමව්පියන්ටත් දරුවොත් එක්ක දැන් හැමදාම කරදර කරනවා, සෙල්ලම් කරන්නේ, එක්ක එළියට යන් මෙහෙමක. දැන් මේ කරදරෙන් බේරෙන්න ඕන නිසා ගොඩාක් දෙමව්පිය කරන්නේ ජංගම දුරකථනය අතර දීලා දරුවෝ පැත්තකට කරලා තියෙන එක. මේකෙන් මං හිතන්නේ දරුවන්ගේ මානසික පැත්තට ලොකු මේ අනුතරක් සිද්ධ වෙනවා නේද? ඔව් ඒක තමයි. අර මං කිය කිව්වේ කණ්ඩායම් ක්‍රීඩා ඒක තියෙනවා හොඳ විදියට යොදා ගන්න පුළුවන්. දැන් මේ අපි කියන ඔන්ලයින් ගේම්ස් වලට එහෙම පන්තියේ සියලු දෙනා එකතු වෙනවා. සමහර වෙලාවට වෙලාවල් යොදාගෙන එකතු වෙනවා. ඉතින් ඒක අපි හොඳ විදියට ඒ තාක්ෂණයම යොදාගෙන ඔක්කොම එකතු වෙලා සින්දුවක් දාගෙන ව්‍යායාමයක් කරන විදියට පොඩි අර සුම්බා හරි මොනා හරි ඒ වගේ දේවල් මේ පාසල් මගින් හෝ ඒ පන්තියේ ළමයි ඔක්කොම එකට එකතු කරනවා. දවසකට ඇවිල්ලා ඒ වෙලාවට සින්දුවක් කියලා හරි සින්දුවක් දාලා ඒ සුම්බා ව්‍යායාමයක් කරන කෙනෙක් අපි හිතමු ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් පවා අපිට දෙන්න පුළුවන්. අපි මෙහෙත් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා ඇවිල්ලා සෝ එක තැනක කරලා ඒ අන්තර්ජාලයෙන් හැමෝටම යවන්න පුළුවන්. අන්න ඒ වගේ අලුත් දේවල් මේ තියෙන තාක්ෂණයම යොදාගෙන වුන් භාවිතා කරන මාධ්‍ය හරහාම අපිට දෙන්න පුළුවන් කියලා තමයි මම නම් හිතන්නේ. දැන් අපි ව්‍යායාම පැත්ත කතා කරපු නිසා හොඳයි අපි ව්‍යායාම ගැන කතා කරමු නිසා වෛද්‍යතුමීනි දැන් අපි දරුවන්ගේ පැත්තෙන් ව්‍යායාම කරන්න ඕනේ කොහොමද කියන දේ මතක් කරගෙන දැන් අපි වැඩිහිටියන්ගේ පැත්තට ටිකක් හැරුණොත් ඔවුන්ගේ තියෙන වයස් මට්ටමත් එක්ක රෝගී තත්ත්වයන් එක්ක කොහොමද නිවස තුල සමහර වෙලාවට අපි රූපවාහිනී යන්ත්‍රය බලනකොට රිමෝට් එක තමන්ගේ අතේ තියාගෙන ඉන්න නැතුව ටිකක් දුරකින් තියලා මේ වගේ පුංචි ක්‍රියාකාරකම් තියෙනවා. එතන සමහර අයට මේ පිළිබඳ දැනීම අඩුකමක් තියෙන. අපි කොහොමද වැඩිහිටියන් මේකෙන් පරිස්සම් කරගන්න ඕනේ ක්‍රියාශීලීත්වය පැත්තෙන්? ඇත්තටම අර වැඩිහිටියන්ට ඉතින් මේ නිර්දේශ කරලා තියෙන අවම වශයෙන් විනාඩි 30ක් දවසට ක්‍රියාශීලී වෙන්න කියලා. ඒ කියන්නේ දවස් 5ක් නම් සතියට විනාඩි 150ක් කියන එක. ඉතින් ඒක එක දෙයක්. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනේ වයස 65ට වැඩි අය ගැන අපි කතා කරොත් අපේ රටේ ලෝකේ විතරක් නෙමෙයි අපේ රටේ විශේෂයෙන් දත්ත ගත්තාම අර වැටිලා අනතුරු වෙන එක තියෙනවා අපේ වයස්ගත අය අතර. ඉතින් එතකොට සාමාන්‍ය ව්‍යායාම කියන එක එක දෙයක් මේ තමන්ගේ මාංශ පේශී ශක්තිමත් කර ගැනීම අපි කියන ස්ට්‍රෙන්තනින් ඇන්ඩ් කෝඩිනේෂන් වලටත් මේ වයස්ගත අයටත් මේ ව්‍යායාම කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා මේ වැටීම් වලක්වා ගන්න. ඊළඟට ගර්භණී මව්වරුන් සහ කිරිදෙන මව්වරුන්ටත් ව්‍යායාම කිරීම අවශ්‍යයි. ඉතින් ඔය කාණ්ඩ තුනටම මේ ව්‍යායාම ශාරීරික ක්‍රියාශීලී වීම අවශ්‍යයි. ඇත්තටම අපි ව්‍යායාමයක් කිව්වහම අපේ හිතට නිකන් එනවා මේ ජිම් එකකට යන්න ඕනේ, මම වෙනම ඇඳුමක් ඇඳ ගන්න ඕනේ, සපත්තු දාගෙන තමා කියන අදහස අපිට ස්වභාවයෙන් එනවා. ඇත්ත ව්‍යායාමයක් කියන්නේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රෝග්‍රෑම් එකක්. රෙපිටිටිව්. ඒ කියන්නේ ඒක බොහොම ප්ලෑන් කරලා කරන දෙයක්. නමුත් ශාරීරිකව ක්‍රියාශීලී වීම එදිනදා ජීවිතයේදී ලේසියෙන්ම කරන්න පුළුවන්. ගෙදරදී කරන්න පුළුවන්, ඔෆිස් එකේදී කරන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි කෝච්චියෙන් එන කෙනෙක් නම් හෝ බස් එකෙන් එන කෙනෙක් නම් එතනින් බැහැලා ඔෆිස් එකට 3 wheel එකක් ගන්න නැතුව ඒ බස් හෝල්ට් එකක් දුර පයින් ඇවිදගෙන එන්න. ඉතින් ඔෆිස් එකේ වුණත් අපි දකිනවා වැඩට යන අය අතර ගොඩාක් මේගොල්ලෝ විදුලි සෝපානය තමයි භාවිතා කරන්නේ. දැන් අපි නම් තට්ටු 3-4 නගිනවා. මොකද හිතලම නගිනවා. අර ලිෆ්ට් එක පෙනි. ඒ වගේම අපි හිතමු ඔෆිස් එකේ වුණත් වතුර එකක් ගන්න ඕන වුණත් ෆොටෝ කපියක් ගහන්නත් අපි හරි කම්මැලි නැගිටින්නනේ. ඉතින් රාජකාරියට යන කෙනෙකුට මම නම් හිතන්නේ ඕන තරම් අවස්ථා තියෙනවා ශාරීරිකව ක්‍රියාශීලී වීම. දෙවෙනි එක තමයි ගෙදර ඉන්න අය හිතන්න පුළුවන් අනේ අපිට කොහෙන්ද වෙලාවක් ගෙදර වැඩ කියලා. නමුත් මං ඉස්සෙල්ලා කිව්වාගේ ගෙදර අපි එහෙට මෙහෙට ඇවිදින එක. තට්ටු 2-3ක් තියෙනවා නම් ගෙදර ඒක නගින එක වදයක් කියලා හිතන්නේ නැතුව ඒක අතු ගන්න එක නේද? ඉතින් ඒ වගේ දේවල් උනත් දැන් අලුත් නිර්දේශවල අනුව ශාරීරික ක්‍රියාශීලී වීම. ඒ නිසා අමුතුවෙන්ම යම් තැනකට යන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් අලුත් ප්‍රවණතාවයක් තියෙනවානේ මේ ජයනි දැන් බයිසිකලේ වැඩට යන එක පිටරටවල නම් ඒක හරි බහුලයි. අපිට අපේ රටේ මේ පාර හරියට නැති නිසා සයිකල් ලේන් නැති නිසා ඒක කරන්න බෑ. ඒත් මම දකිනවා සමහර අය බයිසිකල් වල යන ගතියක් පොඩ්ඩක් දකිනවා. ඉතින් ඒකේ පොඩි මාර්ග අනතුරු අවදානමකුත් තියෙනවා. පුළුවන් තරම් අපිට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ඇවිදින එක තමයි කඩේකට නේද? විශේෂයෙන්ම හුවර අවදානම වයස 65කට වැඩි කෙනෙකුට අපි කියනවා ඩොක්ටර් වින්ද්‍යා කිව්වා වගේ දවසට පැය භාගයක් සතියට විනාඩි 150ක් කරන්න පුළුවන්. මොකද්ද කියන එක ගැන අපි ටිකක් පැහැදිලිව කියන්න ඕනේ. මොකද තමන්ගේ තියෙන හෘද රෝග තත්ත්වයන් එවැනි තත්ත්වයන් ගැන අවබෝධයෙන් ඕනේ ව්‍යායාම වලට යොමු වෙන්න. මොකද සමහරු අපි කිව්වහම සීනි වැඩි එක්සර්සයිස් කරන්න කියලා 65ක කෙනෙක් එකපාරට ජිම් එකකට ගිහිල්ලා ට්‍රෙඩ්මිල් එකක් අරගෙන දුවන්න යන්න හොඳ නැහැ. තමන්ගේ හෘදයේ තත්ත්වය ECG එකක් එහෙම බලලා ඒක වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. නමුත් සියලු දෙනාට අපිට කියන්න පුළුවන් මේ පහසුවෙන් කරන්න පුළුවන් හයියෙන් ඇවිදින්න කියලා. Tamanට හතියක් හෝ පපුව තද වෙන ගතියක් එහෙම දැනෙනවා නම් රිදෙන ගතියක් ඒ ප්‍රමාණයෙන් ඒක නවත්තන්න ඕනේ වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. තව දෙයක් තමයි මේ gederදී කරන ක්‍රියාශීලී බව ගැන අහුවොත් අපි දන්නවා exercise bands කියලා තියෙනවා දැන්. අපි තුන් දැන් මේ රූපවාහිනී බලනවා. ඒ බලන ගමම්ම තමන්ගේ ව්‍යායාමයත් එහෙමම කරන්න පුළුවන්. මම හිතන්නේ ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ මේ මැදිරිවලම අපි ඇවිල්ලා පෙන්නුවා. කකුලෙන් දැන් මෙහෙම කරන ගමන් අර බෑන්ඩ් එකක් තියාගෙන බලන ගමන් මේක මාංශ පේශී වලට මේක මේක කරනවා. අත මෙහෙම අදිනවා. ඔක්කොම පේශී තමන්ගේ තියෙන පේශී කාණ්ඩ ක්‍රියා කරන එක තමයි අපි කියන්නේ මේ ව්‍යායාමයක් කියලා. ඒකට අර බැලන්ස් එකට හැම දෙයකම මේක හොඳයි. සෝ මේ වගේ දේවල් අපි පුළුවන් තරම් මේ අලුත් ක්‍රම දැනුවත් කරන්න ඕනේ අපේ ජනතාව. ඩොක්ටර් වින්දේ අර ඔබ කියපු කාරණේ පොඩ්ඩක් මම ගැඹුරට යන්න කැමතියි. දැන් ඔබ කිව්වා මේ ක්‍රියාශීලී දිවි පෙවත ඔස්සේ කරන සෑම ක්‍රියාකාරකමක්ම මේකට එකතු වෙනවා කියලා. ඒ වගේම සමහර ස්ථානවල කියවද්දි මේකට තව දෙයක් දැක්කා විශේෂයෙන් මේ තමයි මේ කාඩියෝ ගැන හිතද්දි නැත්නම් හෘද ස්පන්දනය සහ ඒ වේගයට ව්‍යායාම දායක වීම ගැන හිතද්දි එක දිගට ව්‍යායාම නැත්නම් එක දිගට ක්‍රියාකාරකම් කිරීම වැදගත් හැම තැනින් තැනින් වෙන ක්‍රියාකාරකම් වැදගත් වෙනවාට වඩා කියලා. මේ දෙක අතර පරස්පරයක්ද තියෙන නැත්නම් මේක තන එක සමගාමීත්වයක්ද? ඔව් ඇත්තටම ඉස්සර රෙකමෙන්ඩේෂන් වල ඉස්සර ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ ඒ විදියට තමයි. ඒ විනාඩි 30 කරන්න කිව්වෙත් විනාඩි 10ක් කරනවා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා සහ තව අර පොඩි ටෝක් ටෙස්ට් කියලා එකක් ඉගෙනුවා. ඒවා කිව්වා වගේ හෘද ස්පන්දනය සහ ශ්වසන වේගයෙන් තමන් මොඩරේට් ද සිවියර් එක්සර්සයිස් ද කියලා කරන්න. මේ ඇත්තටම ආමන්ත මේ ගිය මාසේ නොවැම්බර් වල තමයි ඔය අලුත්ම නිර්දේශ එළි දැක්වේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ. ඒකේ කියන විදියට අරම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් every move counts කියලා තමයි අලුත්ම නිර්දේශ වල කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒක හරි සුබදායක දෙයක් වගේ මට නම් හිතෙනවා. දෙපැත්තම තියෙනවානේ something is better than nothing කියලා සිංහලෙන් හදලා. more the better. එහෙමයි ඒකේ කියන්නේ. හැමදේම දාලා ඒක සමතුලිත කරලා තමයි ඔය කියලා තියෙන. අරක හොඳම ක්‍රමේ. ඉතින් එහෙම බැරි නම් දැන් එහෙම ඒකේ කියලා අපි ඒකම කිව්වොත් වෙන්නේ ආ එහෙම කරන්න බෑ අපි කරන්නේ. මුකුත් නොකර ඉන්න. ඊට වඩා හොඳයි කරන්න පුළුවන් දේ හරි ටිකක් හරි කරන එක. ඉතින් මේ දෙක අතර අපි තියෙන අරක හොඳයි දැන් සීනිවල්ටත් අර කියපු දෙයම බලපානවා. එක දිගට කරේ නැත්තම් මොකද වෙන්නේ? රුධිරයේ තියෙන ග්ලූකෝස් විනාඩි 10ක් 15ක් යනකම් මේ පේශිවලට රුධිරයේ තියෙන ග්ලූකෝස් වලින් තමයි ඇදලා ගන්න. ඒ ටික ඉවර වුණාට පස්සේ තමයි සංචිත දිය කරන්න ගන්න. එතකොට තෙල් දිය වෙලා ව්‍යායාම වලින් ඇඟ කෙට්ටුවෙන් එහෙම ගන්නේ විනාඩි 15ක් 20ක් විතර ගියාට පස්සේ කරන ව්‍යායාම වලින්. ඉතින් අර එක දිගට ඇඟ රත් වෙලා හොඳට කරේ නැත්තම් ඒක ලබා ගන්න අපහසුයි. නමුත් ඒකට බෑග්ග්‍රවුන්ඩ් එකක් හැටියට වගේ තමයි අර ක්‍රියාශීලී වෙලා ඒ කරන එකත් යම් කැලරි ප්‍රමාණයක් දහණය වෙනවා. ඉතින් ඔයා කියවනේ අර තරහාදිය දාන්නේ. දැන් අපි දවසට ඇඟට දාගන්න ප්‍රමාණය එක පැත්තකින් ආහාර වලින් කැලරි කොච්චරද? එයින් කොච්චර දහණය කරනවද? ඉතින් ඕක එක දිගට කරොත් වැඩියෙන් දහණය වෙනවා. ටික ටික කරත් යම් සමතුලිතභාවයක් අර තරහාදිය ගන්න පුළුවන්. හුඟක් වෙලාවට වෙන්නේ දාගන්න එක මෙහෙට යනවා ව්‍යායාම මෙහෙම. යන්න ඒක හින්දා තමයි ප්‍රශ්නේ. යන්තම් ඒක සමතුලිත කරගන්න පුළුවන්. දැන් මිනිස් සිරුරක් කියන්නේ ඇත්තටම ටිකක් යන්ත්‍රයක් වගේ නේද? දැන් මේ අපි කොච්චර වැඩ ගන්නවද මේ මිනිස් සිරුරෙන්? හැබැයි ඒකට අවශ්‍ය කරන නිසි දේවල් ටික අපි ලබා දෙනවාද කියන දේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඔබට හිතන්න කාලය තියෙනවා. දැන් අපි මේ කතා කරපු කරුණොත් එක්ක හොඳයි නැවතත් අපි බ්‍රහස්පතින්දා නුගසේනත් එක්ක දැන් ආමන්ත අපි මෙතන ටිකක් බාර සාකච්ඡාවක් ගියානේ. දැන් මේ වර්තමාන කාලයේ වෙනකොට ගොඩාක් දෙනෙක් Taman විසින් හදාගත්ත ආහාර රටාවන් වලට පුරුදු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම වෛද්‍යතුමනි අපි ආහාර රටාවන් පිළිබඳවත් කතා කරමු. දැන් මේ බෝ නොවන රෝග තත්ත්වයන් එක්ක විටමින් D ඌනතාවය කියන දේ පිළිබඳවත් අපි කතා කරනවා වැඩිපුර. දැන් වැඩිපුර මතයක් තියෙනවා බෝ වන රෝග සඳහා විටමින් D ඌනතාවය තියෙන පිරිසට වැඩි අවධානමක් තියෙනවා කියලා. මේ තුල සත්‍යතාවයක් තියෙනවා සහ අපි මේ වර්තමානයේ තුල හුරු වෙලා ඉන්න ආහාර රටාවත් එක්ක මේකට වැඩි බලපෑමක් සිද්ධ වෙනවද? කොහොමද අපි නිවැරදි ප්‍රමිතියකින් යුතුව ප්‍රතිශක්තිකරණයත් ගොඩනංවාගෙන නිවැරදි ආහාර රටාවකට හුරු වෙන්න ඕනේ? ඔව් මම හිතන්නේ දැන් මේ විටමින් D, විටමින් C, ඒ අපි කියනවා මේ විටමින් වර්ගත් අර තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට ඉතා අත්‍යවශ්‍ය දේවල්. ඇමරිකා එක්සත් ජනපදයේ මේ කොවිඩ් වසංගතයේ කාලය කරන ලද පරීක්ෂණයක මේ ප්‍රතිඵල මේ ළඟදී නිකුත් වුණා. ඒ රෝගීන් 1 ලක්ෂ ගාණක් ඔවුන් පරීක්ෂා කළා, අනුමාන කළා ඔවුන්ගේ ඇඟේ විටමින් රුධිරයේ විටමින් D ලෙවල් එක හැමෝගෙන් බලලා ලක්ෂ ගාණක. ඒ දත්ත වලින් අපිට පෙනී ගියා ඔවුන්ගේ ලෙවල් එක බලලා ඊළඟට ඔවුන්ට රෝගයෙන් මොකද වුනේ? මියගිය ප්‍රමාණය, සංකුලතාවලට ලක්ුණ ප්‍රමාණය, ICU වලට ඇතුළත් කරන්න වෙච්ච ප්‍රමාණය, ඒවා බැලුවහම ඔවුන්ට පෙනී ගියා තමන්ගේ රුධිරයේ විටමින් D ඌනතාවය නැනෝග්‍රම්ස් වලින් කියනවා අපි කියන 20ට වඩා අඩු ලෙවල් එකක් තිබිච්ච කට්ටියට, විශේෂයෙන්ම බෝ නොවන රෝග සහ ඒ දෙකම තිබිච්ච කට්ටියට අර සංකුලතා ඉතා වැඩි වුණා කියලා. ඉතින් මේක අපි දන්නවා විටමින් D අනාදිමත් කාලයක ඉඳලා මේ ෂය රෝගයට බෙහෙත් නැති කාලේ පවා ඔවුන්ව සීතල ප්‍රදේශයේ ඉන්න කට්ටිය අවුව තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා ඇඳුම් පුළුවන් තරම් අඩුවෙන් අවුවේ පැය කීපයක් තියෙන ක්‍රමවේදයක් තිබුණා ඒ දවස්වලත් අනිත් සීතල රටවලත්. ඉතින් මේකත් හොයලා බැලුවහම අපි හිතුවේ මේ හිරු රශ්මියෙන් අර විස බීජ නසන එහෙම ක්‍රමයක් කියලා. නමුත් ඒකත් විටමින් D. අපි දන්නවා 90%ක් අපේ ඇඟට අවශ්‍ය විටමින් D හැදෙන්නේ තමන්ගේ සමට හිරු රශ්මිය වැටුනොත්. ඉතින් ඒ ප්‍රතිශක්තිය වැඩිවීම මගින් මේ කොවිඩ් මේ රෝගය 19 රෝගේ අර සංකූලතා අඩු වෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඉතින් මේක ඉතා පහසුවෙන් අවුවේ පැයක් පමණ හිටියොත් සහ අඩු කට්ටියට අපිට ප්‍රතිකාර මගින් විටමින් D ලබා දීමෙනුත් මේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න පුළුවන්. නමුත් ඊටත් වඩා වැදගත් නිවැරදි ආහාර රටාවකට යොමු වීමෙන් තමන්ගේ ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම. අන්න ඒක කියන්න අමතක වුණා. ස්ථූලතාවය. දැන් ඩොක්ටර් වින්ද්‍යා කිව්වා අවුරුදු 65ට වැඩි වයසක කට්ටියට තමයි වැඩිපුරම මරණ ඇති වුණේ කියලා කොවිඩ්. නමුත් අඩු වයසිනුත් මිය ගියානේ ලෝකේ. දැන් මිලියන 1,17ක් පමණ මිය ගිය කට්ටියගෙන් අඩු වයසිනුත් සෑහෙන ප්‍රතිශතයක් මිය ගිහිල්ලා තියෙනවා. අපේ ලංකාවෙත් කීප දෙනෙක් වාර්තා වුණා. ඒ මිය ගිය කට්ටියගේ වැඩි දෙනෙක්ගේ ස්ථූලතාවය, දියවැඩියාව, අධික රුධිර පීඩන සහ හෘද රෝග. ඉතින් ස්ථූලතාවය තමයි අඩු වයසෙන් මිය යන ප්‍රවණතාවයක් ඇතිවන COVID-19 නිසා කට්ටියගේ ස්ථූලතාවයත් බලපාන සාධකයක් වෙලා තියෙනවා. ඉතින් මේවා බැලුවහම අර බොනෝන මංචි චොක්ලට් පක් පෙරලිකාර රසයක් බේරිලා සමබර ආහාර රටාවකට යන්න ඕනේ. සහ නොයෙකුත් අපේ තියෙන ප්‍රතිශක්තිය වැඩි කරන අපි හොඳයි කියලා හිතන දේවල් භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. ඔක බොහොම රැඩිකල් විදිහට අහුවොත් එහෙම ඒ කියන්නේ මේ බෝනෝන රෝගයක් කිසිම බෝනෝන රෝගයක් නැති කෙනෙකුට COVID-19 කියන්නේ හෙම්බිරිස්සාවක් විතරයි වගේ දෙයක්. ඒ අතිබහුතර 100%කට 80%කට හරි. නමුත් අර 120% බේර ගන්න ඕන හින්දා අපි එච්චර ඒක සැහැල්ලුවට දාන්න කැමති නෑ. මොකද අර අනිත් 120%ත් ඒක සැහැල්ලුවට අරගෙන රෝගේ නරක අතටම යන්න පුළුවන්. නමුත් ඔබ දැනගන්න ඕනේ හෙම්බිරිස්සාවක්වත් වගේ නැති 80%න් තමයි අර මිය යන ගෙදර ඉන්න වයසක අම්මට තාත්තට මේ රෝගේ බෝ වෙන්නේ. දැන් ගෙදරින් එළියට යන වයස අඩු හෙම්බිරිස්සාවෙන් බේරෙන්න පුළුවන් කට්ටිය හරි විදියට තමන් මේ සෞඛ්‍ය අවවාද ආරක්ෂණ ක්‍රම අනුගමනය කරේ නැත්නම් අර ඉතුරු 120%ට ඒ රෝගේ වැළඳෙනවා. ඒ කියන්නේ බෝනෝන රෝගයක් නැති කෙනෙක් බෝනෝන රෝගයක් තියෙන කෙනෙකුට බෝ කළොත් ඒක භයානක තත්ත්වයක්. ඒක භයානක තත්ත්වයක්. ඉතින් බෝනෝන රෝග නැති වයස අඩු කිසිම අමාරුවක් නැති කට්ටියත් ඉතාම ප්‍රවේශ. මොකද ඕගොල්ලෝනේ ක්‍රියාශීලී කට්ටියත් උන් එළියට යනවා වැඩිපුර ගෙදරට රෝගය අරගෙන එන්න හොයන මිනිස්. දැන් මේ කාරණාත් එක්ක වෛද්‍යතුමනි දැන් අපි සෞඛ්‍ය පැත්තෙන් වැඩිපුරම අද කතා කරන විශේෂයෙන්ම වැඩිහිටියන් පිළිබඳවයි අපි කතා කරන්නේ. බෝ නොවන රෝග තත්ත්වයන් පිළිබඳ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔවුන්ට අවස්ථාවක් දීලා තියෙන මේ සුවදි විසායන මගින් ඔවුන්ගේ අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ මේ සියල්ල සිදු කර ගන්න. හැබැයි ගොඩක් දෙනෙක් මේ පිළිබඳ අවබෝධයක් නැහැ. සමහර වෙලාවට සුවදි විසායනයක් කියලා මේ වගේ සේවාවක් තියෙනවාද කියන දේ පිළිබඳව අවබෝධයක් නැහැ. අන්න එහෙම පිරිසකට මේ කොවිඩ් වසංගතයේ තියෙන කාලේ සංචලන සීමා පැනවිලා තියෙන කාලේ කොහොමද ඔවුන් මේ සුවදි විසායනත් එක්ක එකතු වෙලා තමන්ගේ සෞඛ්‍ය ගොඩනංවා ගන්න ඕනේ? ඔව් ඇත්තටම ජයනි 2011 වර්ෂයේ තමයි සුවදි විසායන මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් එම මධ්‍යස්ථාන 1000කට වඩා දැනට තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කුඩා රෝහල් ප්‍රාථමික මට්ටමේ රෝහල් වල තමයි තියෙන්නේ. මේකේ තියෙන ප්‍රධාන මේ වයස් කාණ්ඩය තමයි 35 හෝ ඊට වැඩි ඕනම කෙනෙක් මේ සමයේදී බෝනවන රෝගයක් තියෙනවාද කියලා හඳුනා ගන්න නොමිලේ සේවාව සපයන. ඉතින් අපි හිතන්න පුළුවන් 35 එච්චර වයසකුත් නෙමෙයි නේද කියලා. ඉතින් ඒකයි මෙතන වැදගත්ම පණිවිඩය. කියන්නේ දැන් අපි බෝනවන රෝග නිසා කොවිඩ් අවදානම වැඩි කියනවා එක පැත්තකින්. එහෙනම් අපි දැන් මේ අඩු වයසෙන්ම අපිව ස්ක්‍රීන් කරලා බෝනවන රෝගයක් තියෙනවද කියලා දැන ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් සුවදි විසායන මධ්‍යස්ථානයට ගියොත් ප්‍රධාන බෝනවන රෝග, ඒ කියන්නේ අපි කතා කර මේ උසට සරිලන බර තියෙනවද, රුධිර පීඩනය, ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම, සීනි මට්ටම සහ ඒ ඇතුළු ඉතා පරීක්ෂණ විශාල සංඛ්‍යාවක්, ඒ කියන්නේ පිළිකාවලට ස්ක්‍රීන් කිරීම පවා කරනවා. ඉතින් ඒ නිසා මම නම් හිතන්නේ මේක තමයි ඉතාම හොඳ අවස්ථාව අපි මේ බෝනවන රෝගවලට අනියත බියක් ඇති කරගන්න නැතුව දැනට තමන් හිතනවා වෙන්න පුළුවන් මට නම් වයසත් අඩුයි මට මෙහෙම රෝගයක් නැහැ කියලා. මම මුලින් කියපු එකම තමයි රෝග ලක්ෂණ එච්චර නැහැ අපි තරුණ අයට. ප්‍රෙෂර් තිබුණා කියලා එයා දන්නේවත් නැහැ. ඉතින් මම නම් කියන්නේ මේක හොඳම අවස්ථාව. 35 හෝ ඊට වැඩි කෙනෙක් නම් සුවදි විසායන මධ්‍යස්ථානයකට ගිහිල්ලා රජේ රෝහල් වල තියෙන්නේ නොමිලේම බෝනවන රෝග තියෙනවාද කියලා හඳුනා ගැනීම. ඒ වගේම 20යි 34 වයසේ වුණත් අවදානම් තත්ත්ව තියෙන අම්මා තාත්තා සහ සහෝදර සහෝදරියන්ට දියවැඩියාව, හෘද රෝග තිබුණා නම්, ඔයා දුම් බොනවා නම්, ස්ථූලතාවයෙන් පෙළෙනවා නම්, අපි හිතමු අහඹු ලෙස බෙහෙත් ගන්න ගිය වෙලාවක ડોක්ටර් කෙනෙක් කියන්න පුළුවන් ප්‍රෙෂර් පොඩක් වැඩියි කියලා. ඒ වගේ අයටත්, ඒ කියන්නේ 20යි 34 වගේ අඩු වයසේ අයට වුණත් Tamanට අවදානම් සාධකයක් තියෙනවා කියලා හිතෙනවා නම් සුවදි විසායන මධ්‍යස්ථානයකට ගියොත් බෝනවන රෝගවලට හඳුනා ගැනීමේ සියලුම පරීක්ෂණ නොමිලේ කරන්න පුළුවන්. මම නම් හිතන්නේ මේ ලැබුව අලුත් අවුරුද්දේ ද රෝගීන් තමන්ගේ රෝග තත්ත්වය පාලනය වීමට උත්සාහ දරනවා වගේම තමන් නිරෝගී කියලා හිතන තරුණ අයත් සුවදි විසායන මධ්‍යස්ථානයකට ගිහිල්ලා තමන්ට බෝනවන රෝගයක් තියෙනවද කියලා පරීක්ෂා කරගන්න හිතට ගත්තොත් මම හිතන්නේ ඒක හොඳයි. සාමාන්‍ය රෝගී පුද්ගලයෙක් වසර කීයකට වතාවක් මේ පරීක්ෂණය කරනවා? ඔව් දැන් පළවෙනි පරීක්ෂණයේදී කිසිම දෙයක් හම්බුනේ නැත්නම් අවුරුදු 3කින් තමයි ආයෙ එන්න කියන්නේ. ඒකට අපේ තියෙනවා අපි රෙජිස්ටර්ස් වල ඒගොල්ලන්ව මාක් කරගෙන අනිවාර්යෙන් පණිවිඩය එවනවා එන්න කියලා. ඉතින් නමුත් ලෙඩක් අහු වුණොත් ලෙඩක්ම වෙන්න ඕනේ ආමන්ත සිගරට් බොන කෙනෙක් නම් අපි ඒකට උපදෙස් දෙනවා. ව්‍යායාම ගැන උපදෙස් දෙනවා. ආහාර රටාව නිවැරදි කරගන්න උපදෙස් දෙනවා. ඒ අයට අර අපි කියන්නේ ඒ පුද්ගලයාට ගැලපෙන්න සමහරුන්ට මාස 3න් එන්න කියයි, සමහරුන්ට මාස 6න්. නමුත් කිසිම දෙයක් නැති කෙනෙක් අවුරුදු 3කින් තමයි නැවත යන්න ඕනේ. පූර්ව දියවැඩියාවත් ඉතා වැදගත් නැතන. අපි කියනවා පූර්ව දියවැඩියා තත්ත්වයක් තියෙනවා. සීනි 100යි 124යි 25යි අතර. ඒක ඉතාම වැදගත් කොට්ටාසයක් අපේ ලංකාවේ බැලුවොත් මම හිතන්නේ දියවැඩියාව තියෙන ප්‍රතිශතය වගේම ප්‍රතිශතයකට පූර්ව දියවැඩියාව. ඉතින් මෙවැනි සුළු රුධිර පරීක්ෂාවකින් සහ අවවාදවලින් ඉස්සරහට වෙන්න තියෙන ලොකු කරදරයක් වළක්වා ගන්න පුළුවන්. සෞඛ්‍ය සේවයට ගත්තාම මිලියන ගානක ඉතුරුවක් අපේ රජයටත් ලබා දෙන්න පුළුවන්. නැත්නම් ඔවුන් සමහර වෙලාවට අවුරුදු ගාණක් මේ ගැන බලන්නේ නැතුව හෘදයාබාධයකින් වක්වඩුවක් නරක් වෙලා වැනි විශාල වියදමක් යන දෙයකින් වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශයට යොමු වෙන්නේ. ඉතින් ඒ වගේ බැලුවාම සුළු රුධිර පරීක්ෂාවක් සහ නිසි අවවාද වලින් මේ සියලු දේවල් වළක්වා ගන්න පුළුවන්. දැන් අපි අර විරාමයේ අතරදී කතා කරපු දේ සමාජගත කරන්න බැරි වෙච්ච නිසා මේ අද සමාජයේ විවිධ මතිමතාන්තර තියෙනවා සහ විවිධ අධ්‍යයනන් ඔස්සේ අන්තර්ජාලයට මුදා හරින දේවල් කියවා බලලා ඒක තමන්ගේ ආහාර රටාවට අදාළ කරගන්න බොහෝ පිරිස ඉන්නවා. උදාහරණයක් විදිහට බොහොම සරලව අපි සාකච්ඡා කළොත් එහෙම දවසට කීව තාවක් කන්න ඕනද? කෑම වේලවල් දෙකක් අතර කොයිතරම් පරතරයක් තියෙන්න ඕනද? සමහර අය කියනවා පැය 16ක් එක කෑම වේලක් කාලා පැය 16කට පස්සේ තමයි මම ආයෙ කන්නේ එතකල් වතුර විතරයි බොන්නේ. මේ වගේ විවිධ ක්‍රම හඳුන්වලා දීලා සමහරන්ට ඒවා හරියලා තිනවා. සමහරන්ට ඒවා භයානක ප්‍රතිඵලත් වෙලා තිනවා. ඒ නිසා ඇත්තටම සාමාන්‍ය කෙනෙක් කොහොමද කෑම කන්න ඕන? කොයිතරම් වාර ගන්නවද? කොයිතරම් පරතරයකට වතාවක්ද? ඔව්. මම හිතන්නේ ඔය intermittent fasting එවැනි ක්‍රම සමහරුන්ට හරියනවා. ඒ කියන්නේ කිසිම දියවැඩියාව හෝ වෙනත් නිදාන්ගත රෝගයක් නැති, ඖෂධ ලබා ගන්න නැති, වයස අඩු කෙනෙකුට හොඳින් ව්‍යායාම කරලා සාමාන්‍යයෙන් දැන් අපි වැඩි දෙනෙක් බෞද්ධයන් මම හිතා බුදුදහමෙත් කියනවා අර ඉර බැස්සට පස්සේ ආහාර ගන්න මේක හොඳ පුරුද්දක්. මොකද රාත්‍රී කාලයේ වැඩි ප්‍රමාණයක් ආහාර ගත්තොත් නිදා ගන්න පැය දෙකකට කලින් විතර ඒ ඇඟට අවශෝෂණය කරගන්න ප්‍රමාණය වැඩි, සංකුලතා වැඩි වෙන ප්‍රති ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් දවසට අපි කියන්නේ කුඩා ආහාර වේල 3ක්වත් ලබා ගන්න ඕනේ, විශේෂයෙන්ම බොනෝන රෝග තියෙන රෝගීන්. වයස අඩු කෙනෙකුට නම් ආහාර වේල් දෙකක් අරගෙන කරන්න පුළුවන්. නමුත් මේ නූතන සමයේ ඔබ දන්නවා සමහරුන්ට පැය 16ක් ආහාර නැතුව හිටියොත් මේ ගැස්ට්‍රයිටිස් වැනි, මොකද මානසික ආතතිය තව නොයෙකුත් හේතු නිසා ඒවත් මේකට උපකාර වෙනවා, මේ හේතු වෙනවා. ගැස්ට්‍රයිටිස් වැනි රෝග වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අවවාද කරනවා ඖෂධ ගන්න, ඉන්සියුලින් වැනි නික්ෂේපන ලබා ගන්න රෝගීන්ට මේ ක්‍රමවලට යොමු වෙන්න එපා වෛද්‍ය උපදෙස් නැතුව. එහෙමනම් ඔවුන්ගේ ඖෂධ පවා අපි වෙනස් කරන්න ඕනේ. දවසට 3 වේලක් යම් ප්‍රමාණයකින් සමබර ආහාර වේලක් ලබා ගන්නවා නම් දල වශයෙන් පැය 6ක් 7ක් වගේ අතර මේ පරතරයක් තියලා ඒ අතරේ ව්‍යායාමත් යම් ප්‍රමාණයක් ලබාගෙන මේක අපි කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. කොනකට යන්නේ නැතුව එක්ස්ට්‍රීම් වෙන්න එපා, අන්තගාමී වෙන්න එපා. රයිට්, පැහැදිලි. දැන් සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක උදාවක් කියන්නේ ගොඩාක් දෙනෙක් වෙන වසරවල නම් ඉක්මනින් ගිහිල්ලා අලුතෙන් ඇඳුම් ටිකක් ගන්නවා. හැබැයි මේ වසරේ හැමතිස්සම කියන්නේ පුළුවන් තරම් නිවෙස් වලට වෙලා කාලය ගත කරන්න කියලා. ඒ නිසා ඔබට පුළුවන් නම් මේ වසර ආරම්භයේදී ඔබේ දියවැඩියාව හෝ Taman පිළිබඳ පරීක්ෂණයක් කරන්න. මම හිතනවා ඒක ඔබේ ජීවිත කාලයටම කරන ආයෝජනයක් කියලා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා Tamanගේ රෝග පිළිබඳ නිවැරදි විනිශ්චයක් ලබා ගන්න කියලා මේ වසර ආරම්භයේ. මනම් අපි මේ කතා බහ අවසන් කරන්න සූදානම් වෙන. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමන තිලක වෛද්‍යතුමන්, ඒත් එක්කම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ බොනෝන රෝග පිළිබඳ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි වෛද්‍යතුමට ආයුබෝවන්. ඔබ දෙපළට.